ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙච්ච ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකාවට ඉතින් ඉතිහාසගත ජයග්‍රහණයක් ලැබෙන්නේ. ඒක ටිකක් ඉතින් අර ඉතිහාසයේ යලි යලි ලියවෙන ඉතිහාසයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ටිකක් ඇතරම මේ රවි ශාස්ත්‍රී වගේ ජාත්‍යන්තර විස්තර විචාරකයන්ටත් අදාහ ගන්න බැරි සිද්ධියක් බවට පත් වෙලා තිබ්බා ඒ අවස්ථාවේදී. මොකද දැන් පිට පිට පස් වතාවක් 2007 ඉඳලා ලෝක කුසලානවලදී එංගලන්තය පරාජයටපත් කරන මොන කණ්ඩායමක් හිටියා. ඉතින් අපි දන්නවා මේ 2007, 11, 15 සාමාන්‍යයෙන් එක වගේ කණ්ඩායම් හිටියේ. සාමාන්‍යයෙන් දැවැන්තියෝ ගණනාවක්ම හිටියා. ඊට පස්සේ 2019 වෙනකොට අර ලෙජන්ඩ්ලා ටික ගිහිල්ලා ලසිත් මාලිංගලා වගේ කණ්ඩායමක් එකතු වෙලා, ඇන්ජලෝ මැතිව්ස්ලා වගේ කණ්ඩායමක් එකතු වෙලා තමයි ඒක ජයග්‍රහණය කරේ. හැබැයි මෙවර කණ්ඩායම ඇත්තටම යෝන් කණ්ඩායමක්. 2019 හිටපු කණ්ඩායමේ ක්‍රීඩකයන් බලපුවාම කුසල් ජනිත්, ධනංජය සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්. ඉතින් අවසාන 2019 තරගයේත් ඇන්ජලෝ මැතිව්ස් තමයි ලකුණු 85ක් ලබාගෙන තරගේ ජයග්‍රහණය කරන්නට මූලික කටයුත්ත කරන්නේ. ලසිත් මාලිංග කඩුලු 4ක් ලබා ගත්තට, ධනංජය සිල්වා කඩුලු 3ක් ලබා ගත්තට, ඉතින් මේ තරගයේත් ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පරම්පරාගත ප්‍රශ්නයක් වගේ කොහින්දෝ ඉඳලා ඇවිල්ලා සංජිතේවත් ඉන්නේ නැතුව අවසානයේ දරුණු පරාජය නිසා වයසයි කියලා අයින් කළ තිබ්බ ක්‍රීඩකයෙක්ව නැවත ගෙනල්ලා දාලා, එතකොට වයස අඩු වෙලා වගේ මොකක් හරි එහෙම සිද්ධියක් වෙන්නේ නැති කොමර ගෙනල්ලා දාලා මේ තරගයට ඇවිල්ලා දෛවෝපගත විදිහට තරගයේ ජයග්‍රහණය කරන්නේ. ඒක මේ එසේ මෙසේ ජයග්‍රහණයක් එහෙම නෙවෙයි, දැවැන්ත ජයග්‍රහණයක් තමයි ලබා ගන්න. ඉතින් එවැනි තත්ත්වයක් තුල අවසානයේදී ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක් වෙලා තියෙන්නේ මේ අද්දකීම් බහුල ක්‍රීඩකයා නැත්නම් ඇන්ජලෝ මැතිව්ස්ගේ අද්දකීම් සම්බන්ධයෙන්. ඉතින් ඔහු දෙයක් මෙතන කරා කියන එක හැමෝම කියනවා. ජාත්‍යන්තර විස්තර විචාරකයන්, ප්‍රවීණයන්, ඒ වගේ මතපල කරන්නන්, මාධ්‍ය ඔක්කොම කියන කතාවක් බවට එකම කතාවයි කියන්නේ, ඕක විතරයි කියන්නේ. ඉතින් ඕක කණ්ඩායම අස්සෙන්ම සනාථ කරගන්නට පුළුවන් සාක්ෂි දෙකක් තරගයේ ඉවරුණාට පස්සේ අපිට ලැබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායක නැත්නම් එක්දින ක්‍රිකට් නායකයා දැන් කුසල් මෙන්ඩිස් කියපු කතාව සහ තරගයේ වීරයා බවට පත් වුණු ලහිරු කුමාර කියපු කතාව. ওই කතා දෙකෙන් ඇන්ජලෝ මැතිව්ස්ගේ පැමිණීමත් සමග කණ්ඩායමේ සිදුවෙච්ච වෙනස, ඇත්තටම ඒ අපිට දකින්න තිබ්බ වෙනස ඇතුළේ වෙලා කියන එක ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරා. ඉතින් ලහිරු කුමාර තරගයේ වීරයා සම්මානය අරගෙන රසල් ආනල් සමග කතා කරද්දී ආනල් දහනවා මේ ඇන්ජලෝ මැතිව්ස්ගේ පැමිණීම සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නේ කියන. එතකොට ලහිරු කුමාර කියනවා ඒක ඉතාම වටිනවා, මොකද මම පන්දු යවද්දී හැම වෙලාවෙම මිඩ් ඔෆ් මිඩ් ඔන් වල ඉඳලා ඇවිල්ලා මට උපදෙස් දෙනවා, නැත්නම් යවන්න ඕන පන්දු සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේ දේවල් ටිකක් අපිට ලැබුණා ඔහුගේ අත්දැකීම් එක්ක. ඒක සෑහෙන්න වටිනවා කියන කාරණය පැහැදිලිවම ලහිරු කුමාර කිව්වා. ඒ කියන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඒ අත්දැකීම් සමග පන්දු යවන්නට ඕනේ ආකාරය සම්බන්ධයෙන් ලහිරු කුමාරට යම් යම් උපදෙස් දෙනවා සහ පන්දුවෙන් පන්දුවට ඔහුත් එක්ක කතා කරනවා අපි දැක්ක ඇතරම රූපරාමුවල. ඉතින් අපි වෙනදා දකින ලහිරු කුමාර එහෙම නෙමෙයි අද දැක්කේ. ඒක ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු කතා කරා. ඕස්ට්‍රේලියානු තරගයේ හිටපු ලහිරු කුමාර නෙමෙයි මෙතන ඉන්නේ. ඔහු හරි ලයින් ඇන් ලෙන්ත් වල පන්දු යවනවා කියන. ඉතින් ඒක විතරයි රහස කියන එකත් කිව්වා. ලයින් ඇන් ලෙන්ත් වල පන්දු යවුවොත් විතරයි ඉන්දියානු තනතිරිවල සාර්ථකත්වයකට එන්න පුළුවන් කියලා ඉන්දියානු විස්තර විචාරකයන්ම කියනවා. ඉතින් ඒක හරියටම කර. එතකොට ඊට පස්සේ නායක මෙන්ඩිස්ගෙන් අහනවා ඇන්ජලෝගේ පැමිණීම සම්බන්ධයෙන්. එතකොට ඔහු කියනවා මම හරිම වාසනාවන්තයි ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට පැමිණීම සම්බන්ධයෙන්. ඔහුගේ අත්දැකීම් ගැන අපි දන්නවා. ඒ වගේම ඔහු සෑහෙන පීඩනකාරී අවස්ථාවල නැත්නම් ප්‍රෙෂර් සිටුවේෂන් වල නැත්නම් තරඟවල තියෙන මේ පීඩනය දරාගෙන හොඳට පුරුදු අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ඔහු ඇවිල්ලා කණ්ඩායමත් සමග සිටීම, ඔහුත් එක්ක අදහස් බෙදා ගැනීමට ලැබීම, ඔහුගෙන් උපදෙස් ගැනීමට ලැබීම වගේ දේවල් ඉතාමත් වැදගත් වුණා අපේ කණ්ඩායමට මේ දක්ෂතා දක්වන්න. ඉතින් මම නායකෙක් විදිහට සෑහෙන වාසනාවන්තයි ඔහු වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් අපේ කණ්ඩායමේ සිටීම සහ අපේ අනිකුත් ක්‍රීඩකයන්ට ඒක සෑහෙන වැදගත් වුණා කියන කාරණය පැහැදිලිවම කියලා. ඉතින් ආයේ වෙන කියන්න දෙයක් නැහැ. එතකොට කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයන් දෙදෙනා නැත්තම් මේ තරගයේ වීරයා සහ නායකයා දෙදෙනාම කියනවා නම් ඇන්ජලෝ මැතිව්ස්ගේ පැමිණීම කණ්ඩායමට ලොකු බලපෑමක් ඇති කරා කියලා. ඉතින් අපි එළියේ ඉඳලා බලාගෙන ඉඳලා ප්‍රේක්ෂකයෝ විදිහටත්, ජාත්‍යන්තර විස්තර විචාරකයෝ විදිහටත්, මාධ්‍ය විදිහටත් ඉදිරිපත් කරපු අදහස් 100%ක්ම හරි කියලා සනාථ වෙනවා. මොකද කණ්ඩායමේම තරුණ ක්‍රීඩකයෝ කියනවා ඔහුගේ පැමිණීම බලපෑමක් වුණා කියලා. ඉතින් ඇත්තටම කොහෙවත් තිබ්බ ජයග්‍රහණයක්ද දන්නෙත් නෑ මේ ආවේ. මොකද
ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන් මේ යවුන් කණ්ඩායම නිකන් පිටිය මැද අසරණ වෙනවා වගේ අපි දැක්කා විශේෂයෙන්ම පළවෙනි තරඟ තුනේදී කර කියා ගන්න දෙයක් නැතුව අපි නිතරම කතා කරනවා මොවුන් එකතු වෙලා කතා කළා මුකුත් කරන්නේ නැහැ කියලා හැබැයි සෑහෙන වෙනස් සිද්ධියක් තමයි එංගලන්ත සරංගයේදී අපි දැක්කේ ඉතින් මේ අත්දැකීම් බහුල ක්‍රීඩකයා සමග නිතරම නායකයා කතා කරනවා අපි දැක්කා ඔහු සමග විවිධ අදහස් හුවමාරු කරගන්නවා අපි දැක්කා පන්දුවාරයෙන් පන්දුවාරයට අදහස් හුවමාරු වෙනවා දැක්කා ඒ වගේම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය සම්බන්ධයෙන් අද ගොඩක් ඉහළින් කතා කරනවා විශේෂයෙන්ම පන්දු යවන්නන්ගේ හුවමාරුව සම්බන්ධයෙන් පන්දු රැකීම් සම්බන්ධයෙන් ගොඩක් කතා කරනවා ප්‍රවීණයන් සහ ජාත්‍යන්තර විස්තර විචාරකයන් ඉතින් අපිට පේන්න තියෙන විදිහට ගොඩක් දේවල් මෙතනට එකතු වෙලා තියෙනවා ඉතින් අපි කලින්ම කතා කරා මේ ඇන්ජලෝ මැතිව්ස් වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් 15 දෙනාගේ ක්‍රීඩා කරන්නට බැරි නම් අඩුමතරම අර මෙන්ටෝ වගේ විදිහට හරි තියාගන්න 17 දෙනා අතරට හරි තියාගෙන ගියා නම් ඕක සෑහෙන වැදගත් වෙයි මොකද ඉන්දියාවේ වැඩිම ලකුණු ලබාගෙන තියෙන දැනට ඉන්න ක්‍රීඩකයා ඔහු ගොඩක් දේවල් ඔතන දන්නවා කියලා ඉතින් ඇතරම අපි නිකන් අදහස් පල කරනවා විතරයි ඒවා ඉතින් වැඩක් වෙන්නේ නැහැ කියන එක අපි හැමදාම දැනගෙන හිටියා නමුත් අපි කතා කරපු දේවල් අවසානයේදී ප්‍රායෝගිකවම අපට දැක ගන්නට ලැබුණා ඉතින් පළවෙනි තරඟ තුනේ පරාජයන්ට සම්පූර්ණ වගකීම ගන්නට ඕනි කවුද කියන එක දැන් හොඳටම මෙතන පේන්න තියෙනවා ඉතින් අපි බලමු ලෝක කුසලාන තරඟාවලියෙන් පස්සේ ඒ වගකීම කොයි විදිහට ගනීද කියලා සති දෙක තුනක් හැංගිලා ඉඳලා ආපහු සුදුරේදී ඇඳගෙන එයිද නැතනම් ඒ වගකීම බාර අරගෙන ඔව් අපිට වැරදුනා එහෙනම් කටා බයි කියයිද කියලා අපි බලන් ඉමු. ඉතින් කොහොම වුණත් මේ තරඟාවලියේ දැන් හොඳ ස්ථානයක ශ්‍රී ලංකාවේ ඉන්නවා පස්වෙනි ස්ථානයේ අපි ප්‍රාර්ථනා කරන්නේ ඉදිරියටම යන්න ඉදිරි තරඟ සියල්ලම ජයග්‍රහණය කරන්න අපේ කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.